රග ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 මැයි මස 17 වනදා නාරහින් පිටදී මෝටර රථය ගිනිගෙන අමානුෂික ලෙස ඝාතනයට ලක්ව අදට වසර 10ක් 2012 මැයි මස 17 සලසුම් සහගත ඝාතනයක බවට සැකයක් ඍජුව චෝදනා එල්ල වූයේ රාජපක්ෂ පාලනයටයි 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය 2012 මැයි 17 තජුඩින්ගේ පිලිස්සුණු සිරුර සොයාගනි රිය අනතුරකින් වූ මරණයක් බවට පොලිස් වාර්තා අධිකරණය හමුවට තජුඩින්ගේ සිරුරේ මද්‍යසාර අඩංගු බවටත් කාබන් මොනොක්සයිඩ් ආග්‍රහණය වීමෙන් මරණය සිදු ඇති බවටත් අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරගෙන් ප්‍රකාශයක් 2015 ජූලි 27 මරණය රිය අනතුරක් නිසා සිදු වූවක් නොවේ CID අධිකරණයට කියයි 2015 අගෝස්තු 10 වසීම් තාජුඩින්ගේ සිරුර යලි ගොඩ ගනි මරණය සම්බන්ධයෙන් දෙවැනි වාර්තාවක් තාජුඩින්ගේ සිරුරේ පහර දීම් තුවාල ඇති බවට අනාවරණයක් 2016 පෙබරවාරි 25 වසීම් තාජුඩින්ගේ මරණය රිය අනතුරක් නොවේ සැලසුම් සහගත ඝාතනයක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග 2016 මැයි 23 සාක්ෂි වසන් කළ බවට එවක හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට 2018 සැප්තැම්බර් 20 සිරිලිය සවිය පදනමේ WPKA.642 දරන ඩිෆෙන්ඩර් රථයක් වසීම් තජුඩින් පැහැර ගැනීමට භාවිත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි 2019 අගෝස්තු 18 තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ නතර කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිට කියයි. දැන් වසර 10ක් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ජීවතුන් අතර නැහැ. වසීම් තාජුඩින්ට සිදු වූයේ කුමක්ද? ඝාතකයන් තවමත් නිදැල්ලේ.